ඔට කියන්නේ යන්නේ ශාල්ලි කියීණි ඇවිලෙන ඊශ්‍රායිල පලස්තිීන ගැටුම ගැයි. අල් අක්ෂ දෙවස්ථානේ මුල්කර ගනිමින් ඇතිූ කැටුම තවදුරටත් වර්ධනයවීමෙන් ඉස්ශ්‍රායිලය හා පලස්තීනය අතර පවතින ගැටුම් උක්‍රවී තිබෙනවා. හමස් සංවිධානය විසින් ඉස්්‍රයිලයේ දෙසට රොකට් ප්‍රහාාරෙක්තාස් පන්සියකට වැඩි ප්‍රමාණයක් එල්ල කිරීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් ඉස්ශ්‍රයිලයේ ගාසාතීරේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරය එල්ල කර පලස්තිීන ගාසාතීරේ තුන්වන කොළුණු ගොඩනැකිල්ලද බිමට සමතලා කර තිබෙනවා හමා සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරවරින් වැඩි ප්‍රමාණයක් සාර්ථකෝ උඩු ගුවනේදිම විනාශ කිරීමට ඉස්්‍රාලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පත්තතියට හැකිීති බේම විශේෂත්යක් වනවා. ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායිල ගුවන් ප්‍රහාර මාලාවෙන් හමා සංවිධානය ගාසා නගරේ අන දෙන නිලධාර්රියාත් ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඊට අමතර ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරේ හැට හත් දෙනෙකු මියකොස් ඇති අතර. ළමයින් දාසේ දෙනකු දේ අතර වෙනවා තුන් සියකට අධික පලස් ීනෝන් ප්‍රමාණයක්. ඒහිදී තුවාලය ලබා තිබෙනවා හම සංවිධානය ප්‍රමුක පලස්තිීන පර්ශුවෙන් එල්ලව රොකට් ප්‍රහාර් හේතුවෙන් ඉස්්‍රායිලයේ පුදකලයන් හයිදිනෙකුද මියගොස ඇති අතර කුඩා ළමෙකුද එ අතර වන බව සඳහන්. මේ අතර ඉස්්‍රයිලය හා පලස්ථීන අතර පාතින මෙම ගැටුම් කාරී වාතාාවරණේ සමතයකට පත්කිරීමේ අරමුණේ ඇමරිකානු විශේෂනිය චිතයකුද මැද පෙරදිග වෙතට යවීමට උපදෙස්තුන් බව ඇමරිකානු රාජ්‍යලේකාම් ඇන්තනී බ්ලින්ංකන් ප්‍රකාශ කලා. ෙසේනමුත් චෝ ைඩன் පරිපාලනේ විසින් ඊස්්‍රرائයිලි මෙම ප්‍රහාර ආත්මාරක්ෂක පියවරක් ලෙස හැඳීනොවා නමුත් ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට වන හානිිය අවමකිරීමට පියවරගන්නා ලෙසද அමெරිකානු රාජ්‍ය லேකම්වරයා ඊස්්‍රرائලෙන්ඉලා තිබෙනවා මේ ගැටුම් පිළිබඳව තුර්rk කියිය ජනාධිපතිවරයාද රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාක තිබෙන අතර ඊස්රයිලයට පාඩමක් ඉගැන්වීමට මේ මහොතේද කටේතු කළ බවට ද තුර්र्කි ජනාධපතිවර නාධපතිවරයා යෝජනා කර තිබෙනවා පලස්දිනයට එල්ල කරන ්‍රහාර නවති්‍ය නැතිනම් ඉராනේද ඊස්ஸ்രයිලට ප්‍රහාර එල්ලක බවට අනතුරු අங்குවා තිබෙනවා තවත් මෙවැනිම വීඩෝස් නැරමීමට අපගේ YouTube channelල් එක സබස්கிrයිाइब් කරලා අපිත් සමඟ එකතුවන්න